අසත්සාලි ආණ්ඩුකාරවරයා. මේ දවස්වල ආණ්ඩුකාරවරයාගේ ප්‍රකාශ දිහා මුළු රටම බලාගෙන ඉන්නවා. දැන් අපිට තියෙනවා ප්‍රශ්නයක්. මම හිතන්නේ මාධ්‍ය ආයතනවලට ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද මේ ප්‍රශ්නය? දැන් මේ ආණ්ඩුකාරවරයා මීට දින ගණනාවකට ඉස්සෙල්ලා ප්‍රකාශයක් කළා, මේ ත්‍රස්තවාදීන්ට සම්බන්ධයි කියලා අධිකරණයේ නඩුකාරෝ කියලා කිව්වා. අද වෙනතුරු මේ ආණ්ඩුකාරවරයාගේ එක සටහනක් සටහන් කරගෙන තියෙනවා. පොලිසිය වේවා, CID එක වේවා, ත්‍රස්ත විමර්ශනාංශය වේවා, එක දවසක මහුව කැඳවලා තියෙනවද? නැහැ. ප්‍රශ්නාර්ථයක් රට ඉදිරියේ. එක පැත්තකින් අධිකරණයට අපහාස කිරීමක්. එහෙම නොවේ නම් අධිකරණයේ කවුද මේකට සම්බන්ධ නඩුකාරෝ? සුප්‍රීම උසාවියද? එහෙම නැත්නම් ඉහළ අධිකරණයේද? එහෙම නැත්නම් මේ මහේස්ත්‍රාත් අධිකරණයේද? කවුරු හෝ කියන එක කිව්වා අද වෙනතුරු ඔහුගෙන් ප්‍රකාශයක් ගත්තේ නැහැ. ඊට පස්සේ ඔහු දැන් උගන්වනවා, දැන් අසත්සාලි තමයි අපේ ආරක්ෂක අංශවලට ඒ ආරක්ෂක වැඩපිළිවෙල කරන හැටි උගන්වන එක්කෙනා බවට පරිවර්තනය වෙලා තියෙන්නේ. ඔහු දැන් මේ ආරක්ෂක උපදේශක වෙලා අසත්සාලි ආණ්ඩුකාරකම පැත්තක තියලා ඔහුව දුන්නනම් හරි ආරක්ෂක උපදේශකකම. කොහොමද බල්ලෝ ගෙනියන්නේ? කොහොමද අත්තරංගුවට ගන්නෙ? කොහොමද ඒ ගැන දැන් ඔහුට, ඔහු තමයි දැන් උපදේශක බවට පරිවර්තනය වෙලා තියෙන්නේ. එතකොට ඒ එක පැත්තකින්. අනිත් පැත්තෙන් ඊයේ දවසේ විශේෂයෙන්ම මහාචාර්ය ජීල් පිරිස් මැතිතුමා මතක් කළා වගේම අර වෛද්‍ය ශාපි ශහබ්දීන් සම්බන්ධයෙන් ඔහු ප්‍රකාශනිකුත් කරනවා. ඔහු වෛද්‍ය ශාපිට වෙනම සුදුහුණු ගානවා. දැන් වෛද්‍ය ශාපි ගැන බොහොම හොඳට ඔහු කතා කරනවා. දැන් මං කිව්වේ ඒකයි. දැන් ඔහු තමයි පරීක්ෂ, ඔහු තමයි දැන් තීන්දු තීරණ දෙන කෙනා බවට පරිවර්තනය වෙලා තියෙන්නේ. තාම ඔහු අත්තරංගුවට ගත්ත විතරයි. ඔහු අත්තරංගුවට අරගෙන පොලිසියෙන් අද වෙනකොට ඔහු CID එකට බාර දීලා තියෙනවා. ඉතින් CID එකෙන් ඔහුගේ ප්‍රශ්න කරනකොට ප්‍රශ්න කරන්නේ ඉස්සෙල්ලා ඊයේ අසත්සාලි එළියට පැනලා කියනවා ඔහු සුද්ධවන්තයෙක්. දැන් මේ අල්ලගත්තු ඔක්කොම බබ්බුනේ. අර මොහොමඩ් බබා, සහරාන් බබා, දැන් ඔක්කොම චූටි බබාලා. එතකොට චූටි බබාලව අල්ලගන්නකොට බබාලව නාවන කෙනා අසත්සාලි. එයා කියනවා මේ බබාලා චූටි බබාලා හින්දා ඒගොල්ලන්ට එහෙම කරන්න එපා, ඒ බබාලව හිරි හැර වුණොත් හොඳ නෑනේ. දැන් මේ ඔක්කොම චූටි බබාලා මේ දවස ගානේ අහුවෙන්නේ ඔන්න දැන් දරක ටවුන් එකෙන් ජීල් පිරිස අතර ඊයේ අහු වුණා කෙනෙකු අවුරුදු 20යි. ඔහුට ත්‍රිවිල් එක අරන් දීලා තින්නේ සහරාන්. එතකොට දැන් මේ අහුවෙන ඔක්කොම බබාලා කරන්න තමයි දැන් අසත්සාලි ඉන්නේ. හැබැයි රට ඉදිරියේ ප්‍රශ්නයක් තියෙනවා. රට ඉදිරියේ තියෙන ප්‍රශ්නය තමයි විපක්ෂයකට අපිට ප්‍රශ්නයක් තියෙනවා, රටේ ජනතාවට ප්‍රශ්නයක් තියෙනවා. මෙවැනි ප්‍රකාශ කරමින් මොහුගේ ප්‍රකාශ සමහර වෙලාවට අද මේ රටේ ජාතිවාදයේ අවුස්සන සුළු ප්‍රකාශ මොහු කරන්නේ. ඒ නිසා මොහු මෙවැනි ප්‍රකාශ කරද්දි මොහුව රකින්න දේශපාලන හස්තේ කවුද? මොහු ආරක්ෂා කරන දේශපාලන හස්තේ කවුද? මොහු මෙච්චර දේවල් කරනකොට මොහුගෙන් කට උත්තර ගන්නෙත් නැහැ. මොහු කරන ප්‍රකාශයක් ගැන කිසි දෙයක් කරන්නෙත් නැහැ. දැන් දයාසිරි ජයසේකරව ගෙනාව ප්‍රශ්න කෙරුවා. පියල් නිශාන්තව ගෙනාව ප්‍රශ්න කෙරුවා. යම් Facebook එකේ මොකක් හරි එකක් ලිව්වා නම් ඒ මිනිස්සුම ගැන ලිව්වලා හිරගත කරනවා. අසත්සාලි ජාතිවාදය ගැන කතා කරනවා. ඊළඟට අධිකරණයට අපහාස වෙන විදිහට කතා කරනවා. මේ කිසි දෙයකට ඔහුගෙන් කිසිම කට උත්තරයක්වත් ගන්නේ නැහැ. ඒ නිසා කරුණා කරලා මේ දේශපාලන හස්තේ කවුද කියන එක රටට එලි කරන්න වෙනවා. මේ පිටිපස කවුද ඉන්නේ කියන එක රට බලාගෙන ඉන්නවා. මේක වැඩිදුර යන්න ගියොත් එම මහා මේ தત્ත්වය ඉතාමත්ම බහැරක தત્ත්වයක් බවට පරිවර්තන වෙනවා. ආණ්ඩුවක් හැටියට නීති දෙකක් හදන්න එපා, නීති පොත් දෙකක් තියන්න එපා, එක නීතියක වැඩ කරන්න කියලා බොහොම පැහැදිලිව අපි